අයිබෝන් ඔන්න ඉතින් අපි අදත් ආරම්භ කරනවා DP Kids නේද? කොහොමද ආරේ? මම හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා අනිවාර්ය වෙන අද අපිත් එක්ක එකතු වෙනවා DP Kids එක්ක චිත්‍ර අඳින් නේද? අසයි මේ චිත්‍රද? ඔව්. ගොඩක් කොච්චර අසයි? ගොඩක්. කොච්චර? ගොඩක් අසයි යෝ. පුංචේ ගොඩක් අසයි චිත්‍ර අඳින් මේ නිසාම අපි DP Kids වැඩසටහන කරන්න. ඉතින් අපි එහෙනම් අද අඳින්න යන්නේ සෝසමල නේද? රෝසමල අනිත් හැටි කියලා දෙනවා නේද? හරි. එහෙමනම් අපි අඳමුද? හා. පැටින් මේක අරගත්තා. හරිද? ක්ලිප් එක ගලවුවා නේද? ගලවලා අපි දැන් පැටින් මේකෙන් ඉස්සෙල්ලා අපි ඇඳලා ඊට පස්සේ වර්ණ කරන්න තමයි හදන්නේ. හරි. අපි මං අඳින විදිහට ඉස්සෙල්ලාම අඳින්න පටන් ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අඳින වෙන මෙහිම රේඛා වෙන මෙහිම එකක්. මන්නේ මෙහිම බලන්න ක්ලස්ටර් මෙන්න මෙහෙම රවුමක් අඳින්න පුළුවන්ද කියලා මෙන්න මෙහෙම. දැකනේ රෝසමලක් ඇතුලේ තියෙනවා මේ වගේ නේද? එකතු වුණාම ආයි. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම පල්ලෙහාට රේඛාවක් අඳින්න. right? හරි ලීසි. නේද? මොන පල්ලෙහාට රේඛාවක් අඳින්න. මෙතනනොත් අපි මෙහෙම රේඛාවක් ඇන්ද. මෙරේ නවත්ත ගන්න පුළුවන්. නේද? ඔව්. එතන මේ ටික අපි මෙහෙම එකතු කරමු. ඊපස් తీරුණෙද මෙතන මේ පොඩි කොටසක් අපිට ඕන නම් මෙහෙම ඉඩක් ගන්නත් පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මේකේ පෙත්තක් ඕන නම් අපිට මෙන්න මෙහෙම පෙත්තක් අඳින්න පුළුවන්. නේද? මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ අපි මේක තියෙනනේ මේ කෙඳි මොනවාද ඒකට කියන්නේ මේම රසමලේ මෙහෙම ටිකක් තියෙනවනේ නේද? ඔහොම කොටස් ටිකක් තියෙනවා. අපි ඒක මෙන්න මෙහෙම ලස්සනට මේ වගේ හැඩ ටිකක් අපි ඇඳ ගන්න නේද? ඔන්න හරි. හරි නියමයි. හරි. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මේ පල්ලෙහාට රේඛාවක් අඳින විදිහට මේ මැද හරිය ඉඳලා තමයි අඳින්නේ. අපි මෙහෙම පල්ලෙහාට දිගට මෙන්න මෙහෙම නේද? නටුව මෙහෙම අඳින්න පුළුවන්. පල්ලෙහාට මෙහෙම නටුවක් අපි ඇඳ ගන්නවා. දිගට මැද ගන්න පුළුවන්. මෙතන ඉඳලා ගනිද්දි මේ පල්ලෙහාට මේ නටුව ප්‍රමාණයත් එක්ක අපි පොඩියට මෙහෙම රේඛාවක් පල්ලෙහාට නඩුවේ හැදෙයට අපි මෙන්න මෙහෙම ඇඳ ගන්නවා නේද? ඒක කටු තියෙන නේද? රෝස මලේ නටුවේ කටු. නේ. කවුද කියන්නේ? කවුද රසමලේ? නටුවේ කටු. කටු තියෙනවනේ. කවි කියන්නේ පුරාණ සින්දුව. රසමලේ නටුවේ කටු කියලා තියෙනවා. අපිට පුළුවන් නටුවේ කටු මෙන්න මෙහෙම අඳින්න නේද? ඇඳලා අපිට කොළ දෙහිකුත් මේකට ඕනනම් දාන්න පුළුවන් නේද? හරි. ඔන්න එහෙම දැල් අපි කොළයක් දාමු මෙතනින් මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්න ඉස්සෙල්ලා. right ඇඳගෙන ඒ කොළේ අපිට පුළුවන් ගන්නනේ ඒකෙත් මෙහෙම දැත්ත තියෙනව නේද කොළේ? ඔව්. ඔව් රෝසමල් කොළේ දැකලා තියෙනවද හොඳට? ඔව්. ඔව් නේද? කොහොම තියෙන. දැන් මේ මේ පරිසරයේ මේ විදිහ බලනකොට අපිට මේ හැම කොළයක් වෙනම අදහසක් ගන්න පුළුවන් කොළේ මොන වගේද කියලා. නේද? ඔව්. මේ කොළයක් මෙහෙල තුන ගන්න පුළුවන්. තව කොළයක් මෙහෙටත් මෙන්න මෙහෙම අඳින්න. හරි. ඒකෙත් අපිට පුළුවන් ඒ කොළෙත් මෙහිම නේද? දැති දැති තියෙනවා රේඛාවේ මෙහිම. ඉතලා අන්තිමට පොඩි බ්ලොක් තියෙන නේද? දැන් ඔන්න ගිහිල්ලා ගෙදර ගිහිල්ලා බලන්න රෝස කොළේ මොන වගේද? ඔයාලට පුළුවන් ගෙදර ඉන්න අයටත් රෝස කොළේ මේ වගේ දැති දැති පොඩි ඒවා තියෙනවද කියලා බලන්න. නේද? মানে බොහොම සරලව අපි ඇඳගත්තා. නේද? අපි දැන් මේක පාට කරමුද? හා. හරි. අපි මේක දැන් පාට කරමු. හරිනේ දැන් ඩෙලිවරයි නේද? ඔව්. හරි. එහෙනම් පෙන්නමු බලන්න ලස්සනද කියලා. ආ මේ හරිම ලස්සනයි.
ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි මේ ලස්සන චිත්‍රය ඇඳලා මේ වගේ චිත්‍ර ගොඩක් තව ඇඳලා තිනු ඔයගොල්ලෝ අපේ YouTube channel එකට ගියා නම් නේද බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝත් YouTube channel එකට ගිහලා බලන්න like එකක් දාන්න නේද like එකක් දාලා බලන්න හොඳයිද කියලා. හොඳ නිර්මාණ අපිත් එක්ක ඇඳලා තිනු ඔයගොල්ලෝ පුළුවන් ඒක ප්‍රැක්ටිස් කරන්න එකින් එක බල බල. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි සමු ගන්නවා මේ වැඩ සටහන. සියලු දෙනාටම එහෙනම් යැයිවා කිව්වද? ඔව් සියලු දෙනාම එහෙනම් යැයි වේවා. Bye.